මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉතාම තදින් පැතිරීගෙන යනවා. ඒ රෝග ලක්ෂණ විදිහට අපි දකින්නේ උණ සමග හිසරදය, ඇඟපත රිදෙන එක, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව වගේ රෝග ලක්ෂණ. මේ වගේ රෝග ලක්ෂණ එක පවුලක කීප දෙනෙක්ට සීග්‍රයෙන් පැතිරෙනවා නම් මේක ඉන්ෆ්ලුවෙන්සා වෙන්න පුළුවන්. ඉතින් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගයට ප්‍රතිකාර විදිහට අපි කරන්න ඕනේ විවේකය පැරසිටමල් මාත්‍රාවට ලබා දී. ඒ රෝග ලක්ෂණ තියෙනවා නම් මේ දිනවල ඇත්තටම මහා ජනතාව ගැවසෙන තැන්වලට යනවා නම් කරුණාකරලා මුකාවරණයක් පළඳින්න. එහෙම නැත්නම් ඒ රෝගය ඊටාම පහසුවෙන් අනිත් අයටත් පැතිරෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ දිනවල පාචනය පැතිරීමේ අවදානමක් තියෙනවා. මොකද හැම තැනම දන්සැලුත් තියෙනවා. ඇත්තටම අපි දන්සැල් දෙන එක හොඳයි. හැබැයි පිරිසිදුවට ආහාර සහ ජලය අපේ දරුවන්ට ලබා දෙනවා නම් හොඳයි. එහෙම නැති වුණොත් අපිට වමනය, උණ, බඩ රිදිල්ල, බඩේ ලියාම වගේ රෝග ලක්ෂණත් එක්ක ඒ පාචන තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. වැස්ස නිසා මැස්සන්ගේ පැතිරීමත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ මැස්සෝ නිසාත් රෝග වාහකය විදිහට කටයුතු කරන්න පුළුවන්. රෝගය විශේෂයෙන්ම පාචන රෝගය පැතිරෙන්න පුළුවන්. පාචනය විතරක් නෙමෙයි අතිසාරය, උණසන්නිපාතය, සෙංගමාලය ඒ වගේ රෝග වුණත් මේ දස්වල පැතිරෙන්න පුළුවන්. ඒ නිසා දන්සල් වලදී දැන් අනාථ වෙලා ඉන්න ඒ පුද්ගලයන්ටත් පිරිසිදුවට ආහාර සහ පිරිසිදු ජලය අපි ලබා දිය යුතුයි.